ආයුබෝවන් දුවේ පුතේ 11 ශ්‍රේණිය විද්‍යාව විදුත් චුම්බකත්වය සහ විදුත් චුම්බක ප්‍රේරණයේ පාඩම අප මෙම පාඩමේ ධාරාවක් ගෙන යන සන්නායකයක් මත චුම්බක ශේෂ්ත්‍රයක් මගින් බලය ඇතිවීම පිළිබඳ මීට පෙර ඉගෙන ගත්තා ධාරාවක් ගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ත්‍රයක තැබූ විට එම සන්නායකයේ මත බලයක් ඇති වෙනවා. එය ප්‍රයෝජනීයටගෙන ස්පීකරය සාදා තිබෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් තුල විදුලි ධාරාවක් ගලා යන සන්නායකය තැබූ විට ඒ මත බලය ඇති වෙන දිසාව ප්ලෙමින්ගේ වමත් නීතිය ඇසුරින් සොයා ගන්න ආකාරය අප මීට පෙර ඉගෙන ගත්තා. ශබ්ද විකාශකයක වලයාකාර චුම්බකයක් තුල චලනය විය හැකි සන්නායක දඟරයක් තිබෙනවා. එම දඟරය චුම්බක ද්‍රව අතර ඇති ප්‍රදේශයේ ඉදිරියට හා පසුපසට නිදහසේ කම්පණය විය හැකි ලෙස සාදා තිබෙන්නේ. මෙම දඟරය වෙත මයික්‍රොෆෝනයකින් ලබාගත් කටහඬට අනුරූපව විචලනය වන ප්‍රත්‍යාවර්ත විදුලි සංඥාවක් කුඩා විදුලි ධාරාවක් ලබා දෙනවා. මෙම විචලනය වන ධාරාව දඟරය තුළින් ගලා යන විට එම දඟරය චුම්බක ශේෂ්ත්‍රයක තබා ඇති නිසා දඟරය මත බලයක් ඇතිවි ධාරාවේ විචලනයට අනුරූපව දඟරය ඉදිරියට හා පිටුපසට කම්පනය වීමට පටන් ගන්නවා. දඟරය සැහැල්ලු කාඩ්බෝඩ් කේතුවකට සම්බන්ධ කොට තිබෙන්නේ. ස්පීකරය තුල තිබෙන්නේ වලයාකාර චුම්බකය. ඒ අතර තැබූ සන්නායක දඟරයක් සහ දඟරයට සම්බන්ධ කේතුවක්. දඟරය තුළින් ප්‍රත්‍යාවර්ත ධාරාව ගලා යන විට ඒ මත බලයක් ඇති වී දඟරය කම්පණය වෙනවා. එවිට දඟරයට සම්බන්ධ කේතුව කම්පණය වීමෙන් ශබ්ද තරංග හට ගන්නවා. මෙවැනිම තවත් වීඩියෝ එක්කල සැනින් නැරඹීම සඳහා සයන්ස් YouTube channel subscribe කර තබා ගන්න.